තිබෙන රතවහන මෙන්ම රතවහන භාවිතයේදී පැන නගින නොයෙකුත් ගැටලු සඳහා විසඳුම් නිරන්තරයෙන්ම ඔබ වෙත සමීප කරන විජය ටීවී නාලිකාවට ඔබ සිරු දිනාම ආදරයෙන් පිළිගන්නවා. රතවාහන පාවිච්චි කරනකොට මතුවන ලොකුම ගැටලුවක් තමයි ඒවායේ මතුවන දිරුම් තත්ත්වය. බොහෝ විට මඩ්ගාඩ්, රනින් බෝඩ්, දොරවල්, සයිලන්සර් ආදී කාලයක් ඇද්දී දිරුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම හිතුවා එහෙම දිරුම් ඇති වෙන පාවිච්චිට ගන්න බැරි තරම් දිගපත් වුණු යතුරු පැදියක සයිලන්සර් එකක් මුල් තත්ත්වයට හදා ගන්න පුළුවන් තැනක් ගැන විස්තරවලට බෙදා ගන්න. මේ සයිලන්සර් එක අලුතෙන්ම රීප්ලේස් කරන්න ගියා නම් අඩුතරමේ රුපියල් 5000ක් මුදලක්වත් විතර වැය වෙන්න තිබුණා. සමහර විට අද රත්න තත්ත්වයන් එක්ක මේ මුදල තවත් වැඩි වෙන්නත් පුළුවන්. ගොඩක් අය කරන්න බෑ කියපු සයිලන්සර් එක හදලා දෙන්නම් කියලා තැනකින් බාර ගත්තා. ඒ ගැන තමයි ඔබට කියන්න හදන්නේ. ඊට කලින් පොන්ටි මතක් කිරීමුත් කරන්න තියෙනවා. ඔයා තවමත් විජය ටීවී YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell button එකත් ඕල් කරලා තියාගන්න. තමයි මනාකොඩ සයිලන්සර්. දිරලා තිබුණු බට කොටස කපා ඉවත් කර ඒ හා සමාන කොටස තහඩුවෙන් නමා නැවත තිබුණු තත්ත්වයට සකස් කරලා තියෙනවා. ඔබට පේනවා ඇති. බලන්න මේ සයිලන්ස් එක දිහා. මේ මුලින් තියෙන්නේ මේ තිබුණු දිරුම් කොටස් එක්ක තියෙන සයිලන්සර් පාර්ට්ේ තමයි මේ පින් තියෙන්නේ. මේ කොටස් උඩ පේනවා ඇති. මේ කොටස් තමයි දිරලා තිබ්බේ. ඉතින් මේ කොටස තවත් පොඩි පැච් එකකින් වහන්න බැදත් දිරලා තිබ්බේ. මේ ඒක නිසා තමයි මේ කොටස මේ පාර්ට් එකම කපලා ඉවත් කරලා මේහා සම්පූර්ණ කොටස අලුතෙන් එකතු කරලා තිබෙන්නේ. ඒ අතුරු පැරි පමණක් නොව ඕනෑ වාහනයක සයිලන්සර් සඳහා වීල් බැරල් සහ අනිකුත් සියලු දේවල් මෙම ස්ථානයේ කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සමගම මෙම ස්ථානයේ ඔබට සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් පහතින් ලිස්සන දුරකථන අංකය හා සම්බන්ධ වී ඔබගේ අවශ්‍යතාවයන් සියලු දේවල් කරගැනීමට හැකියාව තිබෙනවා. මේ ආයතනයේ ගාල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර දකුණු පළාතේ අයට විශේෂයෙන් මේ ස්ථානයෙන් ගොඩක් ප්‍රයෝජනවත් වේ කියලා තමයි මම වීඩියෝ කරන් ආවේ. නමුත් වෙනත් ප්‍රදේශවල අයටත් තමන්ගේ හිම් ගැටුවක් තියෙනවා නම් ඇවිල්ලා මේ ස්ථානයෙන් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒක නිසා ඒක කොහොමද කරගන්නේ කියලා මිට එන්න කලින් මේ දුරකථන අංක වලට කතා කරලා ඉවරලා විස්තර දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝවක් රැගෙන මේ බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. Thank you for watching Vijay TV.